වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel එක subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සර්ග වාසනාවන්ත පින්වතුනි ඔබ හැම දෙනාම අද බොහොම ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. පින්තුනි බණ ඇසීම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක්. නිවන් දොරටුවක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කොටස් 6 බැගින් වදාළ කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිවන් අවබෝධයට තියෙන ක්‍රම 6ක්. දැන් අපි එකපාරට අහලා තියෙන භාවනාම කරන්න ඕන නිවන් දකින්න කියලා. භාවනාවෙන්ම විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ විමුක්තියට පත් වෙන ක්‍රම 6ක් දේශනා කරනවා මේ දේශනාවේ. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා බණ ඇසීමත් නිවන් දොරටුවක්. හොඳ අවධානයකින් දේශනාවක් ශ්‍රවණය කිරීම තුලත් බුදුරජාණන් වහන්සේ පෙන ඕහිත සෝතෝ ධම්මං සුනාති. බණ අහනකොට තමන්ගේ මුළු අවධානයම දේශනාවට යොමු කරලා බණ අහනවනම් දේශනාව තුළ නීවරණ යටපත් වෙලා ධර්මාවබෝධයට හිත එකඟ වෙනවා කිය. සසරේ පින වැඩිච්ච කෙනෙක් නම් ධර්මාවබෝධයට පාරමී පිරිලා නම් ඉන්ද්‍රිය වැඩිලා නම් දේශනාව තුළත් දේශනාවක් අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එවැනි පුද්ගලයෝ උග්ගටි තඤ්ඤෝ විපටි තඤ්ඤෝ කියලා ධර්මයේ හඳුන්වනවා. උග්ගටි තඤ්ඤ කියන කෙනා උපරිම ඉන්ද්‍රිය වැඩිච්ච කෙනෙක්. සසර බොහෝ කාලයක් ධර්මාවබෝධය අරමුණු කරගෙන පාරමී පුරා ගත්ත කෙනෙක්. එහෙම කෙනෙකුට ලොකු දේශනාවක් අවශ්‍යත් නැහැ. එක ගාථාවකුත් ඇති. දැන් බලන්න උපතිස්ස කියන තරුණයා. සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි නමනේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතුප්පබවා තේ සං හේතු තථාගතෝ ආහ" කියන ගාථාවේ පද දෙක ඇහෙනකොටම සෝවාන් වුණා. ඒ සසර ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන ඇවිල්ලා තමන් ඉන්ද්‍රිය වැඩිච්ච නිසා ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණා. මේ ගාථාවම මතක තියාගෙන ගිහිලා කෝලිතට තමන්ගේ මිත්‍රයාට කියනකොට ඔහු ඒ ගාථාවම අහලා ඉවර වෙනකොට කෝලිතත් සෝවාන් වුණා. එතකොට ඒ වගේ බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න ඉන්ද්‍රිය වැඩිච්ච පින්වන්තයි ඉන්නවා. ඒ ආයිට කියන උග්ගටි තඤ්ඤෝ. ඒ වගේම දීර්ඝ වශයෙන් දේශනාවක් විස්තර විභාග කරමින් දීර්ඝ ධර්ම දේශනාවක් අහගෙන ඉඳලා ඒ දේශනාව තුළ හිත වැඩිලා දේශනාව තුළදීම ධර්මය අවබෝධ කරගන්නයි ඉන්න. එවැනි අයට කියනවා විපටි තඤ්ඤෝ. එතකොට මේ පුද්ගලයෝ ධර්ම අවබෝධය ලබන්නේ බණ අහනකොට. ධර්මය ඇසීමෙන් ධර්ම අවබෝධය ලබන අය ඉන්න. ඊළඟට බණ ඇසීම වගේම ධර්මය දේශනා කිරීමත් නිවන් දොරටුවක් කියලා. බණ කීමත් ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක්. ඔබ අහලා ඇතිනේ මලියදේව මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ ලංකාවේ හිටපු බොහොම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නම. මලියදේව මහරහතන් වහන්සේ කෑගල්ලේ තමයි උපංගම. වට්ටාරම තමයි පැවිදි වෙලා තියෙන්නේ. උන්වහන්සේ පොය දවසක තුන්යම් රාත්‍රියක් එළි වෙනකම්ම ගැඹුරු ධර්මයක් දායකයන්ට දේශනා කරා. මේ චතුරාර්ය සත්‍ය ඇතුළත් ගැඹුරු දේශනාවක් දේශනා කරනකොට ඒ බණ කියනකොට ධර්මාසනයේදීම හිත එකඟ වුණා. බණ කියාගෙන යනකොටම හිත කෙලිසුන්ගෙන් මිදිලා ධර්මාසනයේම රහත් වුණා. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ බණ කියද්දී ධර්මාසනයේ රහත් වෙච්ච රහතන් වහන්සේ නම. එතකොට ධර්මය ඇසීමත් නිවන් දොරටුවක්. ධර්ම දේශනා කිරීමත් නිවන් දොරටුවක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ ධර්ම සම්මර්ෂණය ධර්මය අවබෝධ කරගන්න මගක් කියනවා.
ඒ කියන්නේ නුවණින් හිතීම ධර්මයේ විමසීම යෝනිසෝ මානසිකාරය යෙදී නිතර අපි ධර්මයේ නුවණින් විමසනවා නම් අවබෝධයට නැඹුරු වෙන ආකාරයට මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි ඊළඟට ආයතන 6 ඒ තුල හට ගන්න පංච උපාදානස්කන්ධය අපි නිතර විමස විමස බලන්න පුරුදු වෙනවා නම් ඒ ධර්මයේ විමසීම තුලත් ධර්ම අවබෝධය ලැබෙනවා අන්න ධර්ම සම්මර්ෂණ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම සාකච්ඡාවත් නිවන් දොරටුවක් ගැඹුරු ධර්ම කොටස් නුවණින් විමසමින් සාකච්ඡා කරන කොටත් ධර්ම අවබෝධය ලබන්න පුළුවන් ඊළඟට ධර්මයේ සත්‍යයනා කරමින් නුවණින් විමසනවා ගැඹුරු ධර්මයක් හඬ නගා සත්‍යයනා කරන ගමන් විමසනවා ඒ තුලත් ධර්ම අවබෝධය ලබන්න පුළුවන් හයවෙනි එක තමයි භාවනාවත් නිවන් දොරටුවක් කියන්නේ එතකොට භාවනාව වගේම ධර්මයේ ඇසීම ධර්ම දේශනා කිරීම ධර්ම සාකච්ඡා කිරීම ධර්මයේ සම්මර්ෂණේ නුවණින් විමසීම ධර්මයේ සත්‍යයනා කිරීම භාවනාව මේ සියල්ල ධර්ම අවබෝධයේ ලබන ක්‍රම අන්න ඒ නිසා පින්වතුනි ධර්මයක් ශ්‍රවණය කරනකොට හොඳට අවධානයෙන් දේශනාව ශ්‍රවණය කරන්නට ඕන ඊළඟට මේ ධර්මයේ විමසීම කොයි තරම් වටිනා දෙයක්ද මම ඔබට එක කාරණයක් කියන්නම් මගේ මේ ඔය කොළඹ භාවනා වැඩසටහනක් තියෙන හැම මාසයකම පළවෙනි ඉරිදාට මේ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාව දැන් කාලයක් අවුරුදු 5ක් තිස්සේ දිගට කරගෙන එනවා මේ වැඩසටහනට ආව අම්මෙකුයි පුතෙකුයි මුල් කාලේ ඉඳන්ම කාලයක් තිස්සේ දිගටම ආව දෙන්නේ ඉතින් අපේ පින්කම් වලටත් උදව් උපකාර කරනවා දිගට වැඩසටහන් වලට එනවා ඉතින් පහුගිය අවුරුද්දේ ඒ පුතා ඇවිල්ලා කිව්වා අනේ බලන්න හාමුදුනේ අම්මට පිළිකාවක් හැදිලා කිව්වා. ඉතින් මොනවා හරි පෙර අකුසල් නිසා මේ කයක් පරිහරණය කරනකොට හැදෙන ලෙඩ. තියෙත් ඒ අම්මා කොච්චර අමාරු වුණත් වැඩසටහනට අසනීප තිබුණත් එනවා. ඉතින් බණ අහගෙන එනවා. ඉතින් ගිය මාසේ මේ පුතා ඇවිල්ලා කිව්වා අනේ හාමුදුනේ අම්මා ගිය මාසේ නැති වුණායි කිව්වා. කියලා මේ පුතා කියනවා අනේ හාමුදුනේ ඉතින් අම්මා නිසා එකම පුතයි තව දුවෙක් ඉන්නවා එච්චරයි. අම්මා නිසා දුකක් තියෙනවා කියලා. අනේ මේ අම්මනේ කියලා අම්මා නිසා දුකක් තියෙනවා. හැබැයි හාමුදුරනේ අම්මා මැරිච්ච ආකාරය ගැන නම් මං සතුටෙන් කිවයි. ඒ පුතා කියනවා අනේ හාමුදුරනේ අම්මා නැති වෙන අන්තිම සති දෙකෙත් මම නිමාඩු දාලා ළඟම හිටියා කියලා. ඉඳලා ඒ අහපු කියවපු විමසපු ධර්මයේම අම්මට නිතර නිතර අනිත්‍ය ගැනමයි කිව මෙනෙහි කරේ. බලන්නේ මේ පුතා ළඟ ඉඳගෙන අර අම්මා ළඟට වෙලා ඉඳගෙන නිතර ඒ අම්මගෙන් අහනවා අම්මේ හොඳට විමසලා මට කියන්න කියලා. ඔය ඇහැ නিত্যද අනිත්‍යද කියලා අහනවා. එතකොට අර අම්මා විමසලා කියන පුතේ අනිත්‍යයි කියලා. එහෙමනම් අම්මා හොඳට විමසලා කියන්න කියනලු මේ ඇහැ සැපද දුකද කියලා. දුකයි කියපුවාම එතකොට මේ පුතා කියනවා නෑ නෑ අම්මේ ඔහොම නෙමෙයි. අම්මා විමසන්න. එකපාරට උත්තර දෙන්න එපා. අම්මා හොඳට විමසලා බලලා මට කියන්න කියන මේක නিত্যද අනිත්‍යද? සැපයිද දුකයිද? උට අර අම්මා විමසනවා. ඇයි බණ අහපු කෙනෙක් පුරුදු කරපු කෙනෙක් විමසලා කියන පුතේ දුකයි කියලා. එතකොට අම්මා හිතන්නේ මේක මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? මේක අනාත්මයිද කියලා අහන. පුතේ මේක අනාත්මයි. මේක නැති වෙලා යන දෙයක්. අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ. මේක නැසී වෙනසී යන දෙයක්. අන්න ධර්මයේ මතක් කියනවා තමන් පුරුදු කරපු ධර්මයේ. ඊළඟට අර දරුවා ළඟ ඉඳගෙන කන නාසය දිව කය මනස ආයතන 6 ගැන. ඒ පුතා කියනවා හාමුදුරනේ මං ළඟ ඉඳගෙනම ඇහුවේ දැන් බලන්න අම්මා මෙච්චර දුකක් විඳිනවා. පිළිකාවක් කියන්නේ ඉතින් විඳවන දෙයක්. ඉතින් ඒ වේදනාව විඳිනකොට ඒ ළමයා ගිහින් අහන්නේ හැම වෙලෙම දැන් බලන්න අම්මා මේ තරම් වේදනාවක් විඳින්නේ. මේ කය නিত্যද අනිත්‍යද? හොඳට විමසලා කියන පුතේ අනිත්‍යයි කියේ. එතකොට බලන්න අම්මට මේ දුක හටගන්නේ මේ වේදනාව විඳින්නෙම කය තුලින් මේ අනිත්‍ය දේ තුලින් සැපක්ද දුකක්ද හටගන්නේ දුකයි කියලා. එතකොට අම්මට මේ කය මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා අම්මට ඕන විදිහට තියාගන්න පුළුවන් දහම නෑ පුතේ අනාත්මයි කියනවා. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං අන්තිම සති දෙකේම ওই ටිකමයි කිව සිහි කරේ. ඉතින් ධර්මයේ හැම වෙලාවෙම මේක අනිත්‍යයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි ආයතන හය අනිත්‍යයි ඒ විදිහටම විමසුවා කිය. බුදු ගුණ සිහි කරා කිය. එහෙම ඉඳලා අනේ බලන්න හාමුදුරනේ අම්මගේ වාසනාව
අම්මා පණ යන කොටත් අද් දෙක එකතු කරලා වැඳගෙන අනිත්‍යයි අනිත්‍යයි කිය කී ඉඳලම තමයි කිය බෙල්ල කඩාගෙන වැටුනේ. බලන්න වාසනාව. මේ පුතා කියනවා අනේ හාමුදුරනේ ඉතින් අම්මා නිසා දුකක් ඇති වුණාට අම්මා නම් ඒ කාන්තියෙම සුගතියෙම තමයි. ධර්මාවබෝධයක් ලබාගෙනම දිව්‍ය ලෝකෙ ඉපදුනාදෝ කියලා සැකීකුත් හිතෙනවා කියලා. බුදුහාමුදුරු හිටියා නම් ඕක දැනගන්න තිබ්බා. අන්න බලන්න ධර්මයේ අවබෝධ කරගන්න කෙනා එතකොට තමන්ගේ පුතා මරණාසන්න මොහොතේ අර අම්මාට කල්යාණ මිත්‍රෙක් වුණා. සුගතිය කියන්න ධර්මය අවබෝධ කරගන්න මාර්ගයේ මතු කළ දුන්න. අන්නේ නිසා පින්තුනි අපේ ජීවිතය තුළ අපි නිතර ගැඹුරු ධර්මයක් විමසන්න සිහි කරන්න පුරුදු වෙන්න. එහෙම පුරුදු වෙනකොට තමයි අපේ ජීවිතේ ධර්මයේ මතක් කියන්නේ මතුවෙන්නේ. එහෙම නැතුව මැරෙන්න වැටෙනකන් ඉඳලා මරණ මංචකේ ධර්මය අහන්න ගියාට වැඩක් නැහැ. ඒ වෙලාවේ හිත පිහිටන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නකන් බණ අහපු නැති කෙනෙක්. ජීවත් වෙලා ඉන්න කාලෙම ධර්මයක් අහලා පුරුද්දක් නැහැ. ධර්මයේ දන්නේ නැහැ, සද්ධාාවක් නැහැ, ගුණ ධර්මයක් වඩලා නැහැ. එවැනි කෙනෙකුට මරණ මංචකේ ගිහිලා බණ කියන්න ගියාම බණ කියන කෙනාටත් එක බැනලා පන්නනවා. ඇයි? ධර්මයේ ඇහෙනකොට තව තවත් බය හිතෙනවා. ජීවිතේට අනිත්‍ය සිහි කරපු නැති මරණිය ගැන සිහි කරලා නැති මරණිය ගැන විමසපු නැති කෙනා. අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. ඊළඟ දේ තමයි මරණ මංචකේ මරණාසන්න මොහොත වෙනකොටම බොහෝ වෙලාවට කෙනෙක් උපදින තැන ගති නිමිති වලින් පෙන්නුම් කරනවා. බුද්ධ දේශනාවෙම තියෙනවා මරණාසන්න කාලී ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා කියන ඒවට කියන්නේ ගති නිමිති කියලා. එතකොට ඔය ධර්මයේ සඳහන් වෙනවා දැන් අපි මෙහි පින් කරනකොට ඒ පිනට අනුව අපිට දිව්‍ය විමාන මැවෙනවා. මැරෙන්න මොන්නේ මැරෙන්න කලින් මැවෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ බරණැස හිටපු නන්දිය කියන සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා සංඝ සතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ශාලාවක් කරලා පූජා කරන දවසේ නන්දිය සිටුවරයා වෙනුවෙන් තවුතිසා දෙව්ලොව යොදුන් 12ක් විශාල දිව්‍ය මාලිගාවක් මැවුණා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන යනකොට මේ විශාල දිව්‍ය මාලිගාව දැක්කා. දැකලා මුගලන් හාමුදුරුවෝ අහනවා මේ දෙවිවරුනි මේ තරම් සැප සහිත මාලිගාවක් මේ තරම් ලස්සන දිව්‍ය විමානයක් කා වෙනුවෙන්ද මැවුනේ කෝ ඒ දෙවියන් කියලා ඇහුවා. එතකොට අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔය විමානේ මැවිලා තියෙන්නේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් කියලා. තාම නන්දිය සිටුවරයා මනුස්ස ලෝකෙ පින් කරනවා. එතකොට දෙවියන් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගියාම නන්දිය සිටුවරයා මුණ ගැහුනොත් කියන්න කියනවා අන්න ඔබ කරපු පින වෙනුවෙන් දිව්‍ය ලෝකයේ 12 යොදුනක් විශාල මාලිගාවක් මැවිලා තියෙනවා. ඒ නිසා ඉක්මනට පින් කරගෙන දෙවියන් අතරට එන්න මෙහි විමානේ මැවිලා තියෙන්නේ කියලා පණවිඩේ ගිහම කියන්න කියලා. එතකොට අපිට පේනවා අපි පින් කරනකොට අපේ පින බලවත් වෙනකොට අපට සුගතිය යන කෙනාට එහෙ විමාන මැවෙනවා. අකුසල් කරන කෙනාටත් අපායේ ඊට කලින්ම සකස් වෙනවා. ඒ නිසා මරණසන්න කාලේ ධර්මයේ පෙන්නනවා ගති නිමිති පහළන ඔබ අහලා ඇතින ওই චුන්ද සූකරික ගැන දේශනාවේ තියෙනවනේ. ජේතවනාරාමයේ අසලම හිටියා ඌර මරණ මිනිස්සේ. මරණාසන්න කාලේ දැන් අන්තිම දවස්වල මහා හයියෙන් කෑ ගහන ඌරෙක් කෑ ගහන විදිහටම කෑ ගහන. ආනන්ද හාමුදුරුව මේක අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අදත් ඌර ගොඩාක් මරණව ඇති කීවා ගෙනහල්ලා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ ආනන්ද ඔය ඌර මරණව නෙමෙයි කීවා. ඌර මරපුනකොට ඌර කෑ ගහපු විදිහටම ඔය කෑ ගහන්නේ මේ මරණාසන්න වෙලා තමයි කීවා ඔය චුන්දසූකරිකයි කිය ඔය කෑ ගහන. ඔය පණ යන්න පෙර නිමිති පහළ වෙනවා කිව්ව ඊළඟ උපත ගැන. එතකොට මරණාසන්න කාලේ ඌරෙක් වගේම කෑ ගහලා අර ඌර මරනකොට කෑ ගහන විදිහටම කෑ ගහලා පණ ගියා කියලා. එතකොට බුද්ධ දේශනාවල පෙන්නනවා දැන් ওই ධනංජානි කියලා සිටුවරයෙක් ගැන තියෙනවා ඉන්නකන් අකුසල් කර කර හිටපු පව්කාරී. මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රයේ තියෙනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට සමහර දවස්වලට දානි ටිකක් එහෙම දීලා තියෙනවා.
ඉතින් සාරිපුත්ත හාමුදුරුව මුණ ගැහුණාම කියනවා ධනංජානි ඔය ජීවිතේ ගත කරන්න එපා. ඔබ මරණින් මත්තේ අපායට වැටේ. ඔබ අකුසල් කරන්න එපා. ඔබ සිල් රකින්න, ගුණධර්ම පුරන්න, ධර්මයේ පිහිටන්න කියලා. එතකොට මේ ධනංජානි කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේ නං කියයි. අපිට අමුදරුවෝ ඉන්නවා, අපිට දෙමව්පියන් සලකන්න තියෙනවා, ඥාති සංග්‍රහ තියෙනවා, අපිට සේවකයෝ ඉන්නවා, දැසිදස්ව කම්කරුවෝ ඉන්නවා. අපි හොඳින් හරි නරකින් හරි අපිට ඕනේ සල්ලි තමයි කියන. අද ඉන්න ජාතිය අය වගේම තමයි තින්නේ. ඒ විදිහටම කියන එක තියෙනවා මේ දේශනාවේ. ඔබ වහන්සේ නම් කියයි අපිට කොහෙන් හරි සල්ලි තමයි කියන ඕනේ. ඉතින් ඔහොම ඉඳලා ඉඳලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ නගරයෙන් වෙනත් දිහාවකට චාරිකාවේ වැඩියා. එහෙම වැඩම කරලා බොහෝ කාලයකට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙමත් සාරිපුත්ත හාමුදුරුවෝ මේ නගරයට ඇවිල්ලා විමසලා බැලුවා. මේ යනකොට ඉතින් හිතවත් අය මුණ ගැහුණාම අහනවා කොහොමද අර ධනංජානි දැන් සනීපෙන් ඉන්නවද, හොඳින් ඉන්නවද කියලා ඇහුවා. අහන අහන නගරේ මිනිස්සු කියන්න ගත්තා, අපේ ස්වාමීනි ওই මිනිහා ගැන නම් කතා කරන්න එපා. අන්න අර රජුරෝ එක්ක එකතු වෙලා පුළුවන් තරම් අකුසල් කර කර පවකම් කර කර දුරාචාරයේදීදී ඉන්නවා. පුළුවන් තරම් වැරදි වැඩමයි කිව කරන්නේ. එතකොට ඒ රජුරුවන්ගේ වැරදි වැඩවලට උදව්පකාර කරපු කෙනෙක් ඒ කාලේ. ඉතින් ඔහොම ඉඳලා මරණාසන්න වෙලාවේ මේ ධනංජානි බමුණටත් ආරංචි වුණා. සාරිපුත්ත හාමුදුරුව ආයිමත් මේ නගරයට ඇවිල්ලා ධනංජානි මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙන්න පටන් ගත්තා. ධනංජානිට දැනෙනවා තමන්ගේ ඔළුව වටේට කෙනෙක් කඹයකින් වෙලලා හිර කරනවා වගේ තේරෙනවා. හිස්මුදුන උල් පිහියකින් පලනවා වගේ තේරෙනවා. ගිනි අඟුරු වලකට උස්සගෙන ගිහිල්ලා හතර දෙනෙක් දාලා ඇඟම පුච්චනවා, දැවෙනවා වගේ තේරෙන. මස් කපන පිහි වලින් බඩ තීරු තීරු කපනවා වගේ වේදනාවක් මතුවේ. ඉක්මනට කතා කරලා කිව සේවකයෙකුට, අනේ ඔබ සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනක් හොයාගෙන යන්නේ කිව. ගිහිල්ලා උන්වහන්සේට වැඳලා කියන්න මේ වන්දනා කරන්නේ ධනංජානි වෙනුවෙන් කියලා ඔබ මගේ වචනෙන් වඳින්න කිව. ගිහිල්ලා අනේ මාව බලන්න ඉන්නේ කියලා සාරිපුත්ත හාමුදුරන්ට කියලා පුළුවන් නම් එක්කන් ඉන්න කියා, මට පිහිට වෙන්න කියා. අර සේවකයා දුවගෙන දුවගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා කියනවා, අනේ ස්වාමීනි මේ වන්දනා කරන්නේ ධනංජානි සිටුවරයා වෙනුවෙන් මම මේ වඳින්න කියා. සිටුවරයාට බොහොම අසාධ්‍යයි අමාරුයි, ඔබ වහන්සේව බලන්න ඕන කියලා එක්කන් ඉන්න කියා. සාරිපුත්ත හාමුදුරුවෝ හොඳයි මං හවසට එන්නම් කියලා එදා පින්ඳ පාත ගිහිල්ලා හවස් සරුවේ ධනංජානිග නිවසට වැඩම කරා. ආසනයක් පනෝලා දුන්නා. එනකොට වේදනාවෙන් ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුව ළඟ වාඩි වෙලා ඇහුවා, කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්, කච්චි ආපනියන් ඔබට දරා ගන්න පුළුවන්, කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති, මේ දුක් වේදනා ඔබට අඩු වෙනවද වැඩි වෙනවද? දැන් අපිට ලෙඩෙක් බලන්න ගියහම ওই ටික නේද අහන්නේ, කොහොමද සනීපද දැන් අඩුයිද, වෛද්‍යවරු මොකද කීවේ? ඒකනේ අපිත් අහන්නේ නේ. ඒ වගේම සාරිපුත්ත හාමුදුරුව විමසුවා. එහෙම විමසනකොට මේ බමුණ කියනවා, අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කෙනෙක් කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලේ මතුවෙනවා කිය උඩට. තියුණු මස් කපන පිහියකින් බඩවැල් තීරු තීරු කපනවා වගේ කුසගින්න ඇතුලෙන් වේදනාවක් කුස ඇතුලෙන් දැනෙනවා. බඩවැල් වලින් වේදනාවක් මතුවේ. හිස්මුදුන උල් පිහියකින් පලනවා වගේ කිය ඔළුව. හතර දෙනෙක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියලා. තමන්ට දැනෙච්ච වේදනාව උපමා හතරකින් කියන. එතකොට සාරිපුත්ත හාමුදුරුව දැනගත්ත, දැන් නම් ඉතින් ඉන්නකම් පවුකම් කර කර ඉඳලා ඔය නම් අපායේ නිමිතිම තමයි මේ පහළ වෙන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුව කියන, ධනංජානි දැන් ඔබ හොඳට මෙන්න මේ විදිහට හිත හදාගෙන විමසන්න කියලා. මේ විදිහට හිත පිහිටවන්න. නිරේ කියන්නේ මහා දුක් සහිත තැනක්. නිරේ කියන්නේ මහා දුකක් තියෙන තැනක් කියලා ආදීනව හිතලා හිතලා, අනේ මට ඊට වඩා තිරිසන් ලෝකේ උපදින්න තියෙනවා නම් ඊට වඩා හොඳයි කියලා තිරිසන් අපායේ හිත පිහිටවන්න කිව්වා. ඇයි ඒ? අපාය යන නිරේට කර්මය හැදිච්චගෙන එකපාරට දිව්‍ය ලෝකේ යවන්න බෑ. ටිකක් ඉස්සරහට ගන්න. එතකොට නිරේ ආදීනව සිහි කරවලා සිහි කරවලා නිරෙන් හිත නිදහස් කරලා ඔන්න තිරිසන් ලෝකෙට ගන්න කිව්වා. තිරිසන් ලෝකේ ගිනි ගන්නවද, පිච්චෙනවද, උල් වලින් ගන්නවද? නෑ, තිරිසන් ලෝකෙ ටිකක් හරි යම් කිසි මොනවා හරි ඔය තියෙන දෙයක් කාලා බීලා හරි බය තැති ගැනීම තියෙනවා, දුක තියෙනවා, නමුත් අච්චර වේදනාවක් නෑ. ඒ නිසා තිරිසන් ලෝකෙ හොඳයි කියලා හිත පිහිටවන්න කිව්වා. නිරේ ආදීනවම හිතන්න කිව්වා. එහෙම කියන්න කියන්න ආදීනව සිහි කරන්න සිහි කරන්න
නිරෙන් හිත නිදහස් වෙලා ඔන්න තිරිසං අපාය හිත පිහිට. අනේ ස්වාමීනි දැන් නම් හරි කීවා. හැබැයි බිය තැති ගැනීම දැන් දැනෙනවා. තිරිසං අපාය ඉන්න කෙනෙකුට බයයි තැති ගැනීමයි වැඩිපුර දැනෙනවා. ඔය තිරිසං සත්තුන්ට තියෙන්නේ ඒකනේ. බලන්න තිරිසං සතෙකුට පුංචි බයක් ඇති වුණා නම් පොඩි සද්දයක් ආවත් මොකද? දුවනවා, ඇකිලෙනවා, හැංගෙනවා. කොයි හරි ගුහාවකට හරි මොකේකට හරි රිංග ගන්න. හැම වෙලෙම බියෙන් තැති ගැනීමෙන් ඉන්නේ. කොයි මොහොතේ තව සතෙකුට මාව ගොදුරක් වෙයි. ඒ බයෙන් ඉන්නේ. එතකොට තිරිසං අපායට හිත පිහිටියා. දැන් නිරෙන් හිත මිදුණා, තිරිසං ලෝකෙ හිත පිහිටියා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දැන් ඔබ හිතන්න කිව්ව මේ විදියට. දැන් හිතන්න කිව්වා තිරිසං අපාය කියන්නේ දුක් සහිතයි. දැන් තිරිසන් ලෝකේ ආදීනව හිතලා හිතලා එතනින් හිත මුදෝගෙන ඊට වඩා මට හොඳයි ප්‍රේත ලෝකේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා මම ප්‍රේත ලෝකේ ඉන්නම් කියලා එතනින් ටිකක් උඩට හිත පිහිටව ගන්න කියලා. එතකොට නිරයෙන් තිරිසන් අපායට ගත්තා. එතනින් දැන් හිත පිහිටවන්න හදනෝ ප්‍රේත ලෝකේටයි. කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන් නම් අච්චර දුකක් නැහැනේ. දැන් හොඳට විමසලා 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 ටික වෙලාවක් යනකොට ඔන්න තිරිසං අපායනුත් හිත මිදිලා ප්‍රේත ලෝකේ හිත පිහිටි. ප්‍රේත ලෝකේ උපදිනකොට සා පිපාසාව දැනෙන්න ගන්න. ප්‍රේතයන්ට වැඩිපුරම තියෙන්නේ කුසගින්න පිපාසි. සාරිපුත්ත හාඳුරු කියනවා දැන් ඉතින් දැන් ප්‍රේත ලෝකේ හිත පිහිටියා. දැන් ඔබ මනුස්ස ලෝකේ අරමුණු කරගෙන හිතන්න කිව මොනවා හරි කරපු පිනක් දහම්. සාරිපුත්ත හාඳුරන්ට යම් දානි හැන්දක් හරි බෙදුවා නම් ඒකම සිහි කර කර අර පරණ වැරදි අතහැරලා එතකොට ඒ වෙලාවේ සීලේක පිහිටෝලා තමන් ඒ වෙලාවේ හරි සීලවන්ත කරලා අර කරපු පින මතු කරන්න මතු කරන්න අන්න ප්‍රේත ලෝකෙන් හිත මිදිලා මනුස්ස ලෝකෙ හිත පිහිටි. ස්වාමීනි දැන් නම් හරිය කියෝ. එතකොට සාරිපුත්ත හාඳුරු කියනවා බ්‍රාහ්මණිය මනුස්ස ලෝකෙ කියන්නේ දුක් සහිතයි කියයි. දැන් මැරෙන්න වැටෙනකම බැරි වුණානේ දෙයක් කරගන්න. ඒ නිසා මනුස්ස ලෝකෙත් ආදීනවම හිතන්න මනුස්ස ලෝකේ දුක් සහිතයි කියලා ආදීනවේ හිතලා හිතලා ඊට වඩා මට හොඳයි චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ කියලා දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න කියලා. දිව්‍ය ලෝකේ නිකන් හිත පිහිටන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හිත පිහිටන්න නම් තමා තුළ තියෙන්න ඕනේ කරුණු පහක්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. තුනුරුවන්ගෙරේ පැහැදීම හොඳට දියුණු වෙන්න ඕනේ. සීලවන්තකමක් තියෙන්න ඕනේ. දහම් දැනුමක් තියෙන්න ඕනේ. ඊළඟට ත්‍යාග සම්පත්තිය කියන්නේ දම් පිංකම් කරලා පින මතු කරගන්නට ඕන. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගත්ත යම් වැටහීමක් තියෙන්න ඕන ධර්මයේ ගැන. ඔය කරුණු පහෙන් තමයි සුගතියේ හිත පිහිටන්නේ. එතකොට ඒ කරුණු වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කීවා. තුනුරුවන් ගැන සද්ධාව වැඩෙන විදිහට දහම් දෙසුවා. ඒ වෙලාවේ සීලේක පිහිටෙව්. දහම් දැනුම වැඩෙන විදිහට ධර්ම කරුණු ජීවිතය ගැන කියමින් බණ කීවා. කරපු පින්කම් එකින් එක හරි මතක් කරලා එක බලවත් කරේ. මේ කරුණුවල හිත පිහිටනකොට ඔන්න දැන් චාතුම් මහරාජික දිව්‍ය ලෝක හිත පිහිටි. එතකොට සාරිපුත්ත හාඳුරෝ කියනවා බ්‍රාහ්මණිය දැන් ඔබේ හිත චාතුම් මහරාජික දිව්‍ය ලෝකෙ පිහිටි. දැන් හිතන්න කිව ඊටත් වැඩිය සැප සහිතයි තාවතිස දෙව්ලෝ. එහෙම එතනින් තාවතිංසේ හිත පිට. ඊළඟට යාම, තුසිත, නිම්මාන රති, පරනිම්මිත වසව. එකින් එක ඉහළට ඉහළට හිත පිහිටවගෙන යනකොට දැන් බණ අහාගෙන හිත පිහිට වුණකොට විමසනකොට ඒ වෙලාවේ පින මතු වෙලා හිත සමාධිමත් වුණා. ඔන්න බලන්න මරණ මංචකේ කල්යාණ මිත්‍රෙක් ළඟ ඉඳීමේ තියෙන වටිනාකම. මරණාසන්න මොහොතේ අපාය යන්න කර්මයේ හැදිච්ච කෙනාට ධර්මයේ සිහි කරලා සිහි කරලා ඉහළට අරගෙන ධර්මයේ කියනකොට ඒ තුල විමසනකොට හිත එකඟ වෙලා සමාධියක් ඇති වෙනවා. සමාධිය ඇති වෙච්ච ගමන් හිත පිහිටන්නේ බඹලව. බ්‍රහ්ම ලෝකේ හිත පිහිටියා. එතකොට සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ඉතින් බ්‍රහ්මයෝ කියන්නේ ජීවත් වෙලා ඉන්නකන් අදහන්නේ කාවද? මහා බ්‍රහ්ම දෙවියන්මනේ. ඒ නිසා ඉතින් බඹලව ඉපදෙන්න කැමතිනේ, ආසයිනේ මහා බ්‍රහ්මයා ළඟට යන්න. ඒ නිසා ධනංජානිතට ඔය ටික මදෑ කියලා හිතුණා. ඉතිලා සාරිපුත්ත හාමුදුරු මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා භාවනාව සිහි කරලා සාරිපුත්ත හාමුදුරු වැඩම කරා ආරාමයට. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනින් එළියට බැහැලා ටික දුරක් යනකොටම මෛත්‍රියේම හිත පිහිටෝලා එහෙම මරණයටපත් වෙලා නිින්දෙන් පිබිදියා වගේ බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. එතකොට මේ බ්‍රහ්ම ලෝකයට ගියේ කොහේ යන්න හිටපු කෙනෙක්ද? අපායට, නිරේට කර්මය හැරිච්ච කෙනා.
මරණ මංචකේ අර අකුසලයේ යටපත් කරගෙන කුසලයක් මතු කර ගන්න පුළුවන් වුණා කල්යාණ මිත්‍රයෙ ළඟ හිටපු නිසා. එතකොට අපිට පේනවා මේ මරණාසන්න කාලේ නිමිති පහළ වෙනවා අකුසල් බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා නිරේ යන්න නම් කෙනෙකුට කර්මය හැදෙන්න පුළුවන් තරම් කායි දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ ඉදලා නියත මිත්‍යා දෘෂ්ටිකව අකුසල් කරලා කරලා පුළුවන් තරම් පවුකම් කරලා කරලා ඒවා බලවත් වුණොත් මරණ මංචකේ මරණාසන්න දිනවල ගිනිදල් පේන්න පටන් ගන්නවා සමහරුන්. සමහරුන්ට පේනවා තමන් වැදගෙන යනවා උල් වලින් අනිනවා කපනවා කොටනවා මේවා පේනවා. එහෙමයි ඉන්නවා සමහරු අපිට ඇවිල්ලාම කියනවා. ওই ළඟදී මම රෝද පුටුවක් ගෙනල්ලා පූජා කරා කෙනෙක්. පෞගිය කාලේ මම රෝද පුටු අත්තාරු එකතු කරලා යුද්ධෙන් ආබාධිත වෙච්ච අපි හමුදාවේ අයටත් ගොඩක් බෙදුවා. ඒ වගේම අන්තිමට ඔබ දකින්න ඇති ওই නන්දි කඩාල් කලපුවෙන් හමුදාව බේරගත්ත මිනිස්සු ටික. ලක්ෂ ගාණක් මිනිස්සු කොටු කරගෙන හිටි. මේ මිනිස්සු අතරින් බොහෝ පිරිසක් යුද්ධෙට මැදි වෙලා ඉතින් ආබාධිත වෙච්ච අය හරියට ඉන්න අහිංසක මිනිස්සු. සමහරු ලී දෙබලක් තමයි කකුලට හිර කරගෙන ඉන්නේ. කිහිලි කරුවක් ගන්න සල්ලි නැහැ. ඒ වගේ අන්ත අසරණ වෙච්ච ටයර් කෑල්ලක් තියාගෙන රූට රූට යන මිනිස්සු හරියට ඉන්නේ. මම රෝද පුටු අත්තාරු එකතු කරා හරියට. දවසක් රෝද පුටුවක් අරගෙන ආවා පිරිසක්. ඇවිල්ලා මට දීලා කොළ කෑල්ලක් දුන්නා හාමුදුරනේ තාත්තා නැති වෙලා සති දෙකයි තාත්තට පිම් පිනිස කියලා. ඉතින් මං මේ කොළේ අරගෙන කියවලා තාත්තට පින් දුන්නා. තේ ලරුව සාදු සාදු කියලා පින් අනුමෝදන් කරලා මේ ටික වෙලාවකින් කියන අනේ හාමුදුරනේ ඉතින් ඒ වුණාට තාත්තා නම් පින් ගන්න තැනක් නැතුව ඇති කියලා. මං ඇහුවා ඒ මොකද කියලා. හාමුදුරනේ තාත්තා මැරෙන්න සතියක් විතර තියලා කෑ ගහන්න ගත්තා කිව්ව අර දොරවහපිය ගින්දර එනවා මාව පිච්චෙනවෝ ඒ දොරවහපල්ලා කියලා කෑ ගහනවා. දරුවෝ ගිහිලා දොරවල් වහන. එතකොට කෑ ගහනවා ඇයි බොල අර පේන්නේ නැද්ද උඹලට ජනෙල් වලින් ගින්දර එනවා ওই ජනෙල් වහපල්ලා මට ඉන්න බෑ මාව පිච්චෙනවෝ කියලා කෑ ගහනවා. එතකොට ජනෙල් වහනවා. රෑ එළි වෙනකන් නිදාගත්තේ නැහැ කිව්ව කෑ ගැහුවා කිව්ව හෝ තිබ්බා කිව්ව මට උල් වලින් අනිනවෝ මාව කපනවෝ උඹලට පේන්නේ නැද්ද මාව බේරපියෝ කිකි කෑ ගහන ලිලි වෙනකන්. බලන්න මේ වගේ කෑ ගහලා තමයි කිව්ව සතියක් විතර කෑ ගහලා කිව්ව මැරුණ. ওই කතාව කියලා මේ දරුවෝ ඒ අය එතන හිටපු ඒ දුවෙක් හිටියාවිල්ලා ඒ දුව කියන අනේ හාමුදුරනේ ඇත්තම කියන්න තාත්තා ඉන්නකම් පිනක් කරපු මිනිසෙක් නෙමෙයි කිව්වා. ඔන්න චරිතේ. ඒ දරුවම ඉතින් විස්තරේ කිව්ව තාත්තා ඉන්නකම් පිනක් කරපු මිනිසෙක් නම් නෙමෙයි කිව්වා. හැබැයි අපේ අම්මා නම් තාත්තගෙන් කුටි කකා හරි සීල් ගන්න යනවා බණ අහනවා ධර්මයේ දියුණු කරගත්තා. මොනවා හරි දෙයක් කරගත්තා. එතකොට බලන්න අර චරිතේ දරුවම දන්නවා දැන් ගියේ කොහෙටද කියලා. එතකොට මරණාසන්න කාලේ තමන්ගේ ඊළඟ උපත ගැන නිමිති පෙන්වුවේ නැත් අනිත් අයට කොහිටද යන්නේ කියලා දන්නව දරුවම දන්නව අපාය ඇති කියලා. එතකොට බලන්න මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙන්නේ කොහොමද පෝස්ටරේට වදින්නේ? සද්ගුණවත් උපාසක මහතාට නිවන් සැප ලැබේවා කියලා වදින්නේ නේ. එතකොට නිවන් සැප ලැබෙනවද ওই වගේ පව්කාරයන්ට? එතකොට බලන්න පේනවා අපිට කරගත් අකුසල් වල විපාක මරණාසන්න කාලෙම ලෝකෙට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා සමහරු ඉන්නවා තිරිසන් ලෝකේ උපදින්න කර්ම හැදෙනවා. ඒ වගේ අයට මරණාසන්න වෙනකොට බියයි තැතිගැන්මයි දැනෙනවා කියලා. අර තිරිසන් සත්තුන්ට තියෙන බිය තැතිගැන්ම වැඩිපුර දැනෙනවා කියන මරණාසන්නයි. මම ওই ළඟදී ලෙඩෙක් බලන්න ගියා මොනවත් පෙන්නන්නේ කතා කරන්න බෑ. ගියේ ගමන් ගිහිල්ලා කියනවා අම්මේ මේ හාමුදුරුව ඇවිල්ලා ඈ ඈ කියලා එකපාරට රෙද්ද ඔළුවේ ඉඳන් පොරව ගන්න. හොරෙන් ඇස් දෙකෙන් බලනවා ආයෙ ඔළුවේ ඉඳන් වහ ගන්න. කිසිම කෙනෙක් එක්ක දැන් කතා කරන්න කවුරු හරි එලා කතා කරපු ගමන් උණ්ඩි වෙනවා. ඔළුවේ ඉඳන් පොරව ගන්න. බෙඩ් සීට් එකේ නෝ ඔක්කොගෙම මූණයි ඔළුවයි වහගෙන උණ්ඩි වෙලා අර සත්තු හැංගිනවා වගේ හැංගිනවා. අකුසල් මරණ මංචකේ බලවත් වෙන්නේ. එතකොට බලන්න මරණාසන්න කාලේ තිරිසං අපායට යන්න කර්ම හැදෙනකොට ඒවැ නිමිති පෙන්නන ආසන්න කාලවල සමහරව. බුදුරජාණන් වහන්සේ කාලෙත් අර සිටුවරෙක් මැරිලා බල්ලෙක් වෙච්ච සිදුවීමක් තියෙනවා දේශනාවේ. එතකොට අපිට ඒ සිටු නිවසේම බල්ලෙක් වෙලා ඉපදුණා.
එතකොට ප්‍රේතපාය යන්න නම් කර්මය හැදුනේ මරණාසන්න කාලේ අපි හිතමු අකුසලයේ හැදිලා තියෙන මේ ප්‍රේත ලෝකේ උපදින්න කියලා. ප්‍රේත ලෝකේ උපදින්න කර්ම හැදෙනකොට ප්‍රේතයන්ට වැඩිපුර දැනෙන සා පිපාසාව උගුරකට වේලෙනවා කියලා. කුසක ඉන්න දැනෙනවා හරියට. මේ වතුර බීවත් උගුරකට වේලෙනවා. සමහර වෙලාවට මිය පරලෝකීය ඥාති ප්‍රේතිය වටේට පේන්න ගන්න. සමහරු කියනවා ඇඳ වටේට ඉන්නවලු පරම්පරාවෙන් මැරිච්ච අය ඇවිල්ලා. අඬ ගහනවලු මෙහෙට වරින්, අපි ළඟට වරින්, අපි ඉන්න තැනට වරින් කියලා ඥාතින් අඳ ගහනවා. දැන් ඔය ළමයින්ට පේන්නේ නැහැ. ළමයි බනිනවා ඊට පස්සේ පිස්සු ධම්මේ අපිටත් පේන්නේ නැහැ. පිස්සු කියවන්න එපා කියලා බනිනවා. එතකොට ඒ අය නොදැක්කට, වෛද්‍යවරු නොදැක්කට, මිසීල අනිත් අය නොදැක්කට මරණාසන්න කෙනාගේ අකුසල් මතුවෙනකොට අකුසල් බලවත් වෙන කෙනාට අර අමනුෂ්‍ය පෙනී ඉන්නවා. පෙනී ඉඳලා අඬ ගහනවා එක්ක යනවා. හරිම පුදුම සිදුවීම් මතුවෙන. එතකොට බලන්න මේ ගිය සතිය වගේ පිටිසක් ඇවිල්ලා මට කියනවා නේ හාඳුරුනේ අපේ අම්මට දැන් අංශභාගය හැදිලා හිටියේ කියව නැකිට ගන්නවත් බෑ ඉතින්. ඉතින් බොහොම මහතයි කියව අම්මා ඉතින් ළමයි අල්ලලා උස්සගෙන තමයි වැසිකිළියකට හරි දෙන්නේ ඕන කියව අම්මා උස්සලා එක්කියන්. ඉතින් ඒ නිසා අම්මා උස්සලා වෙනම රෝද පුටුවක තියාගෙන හරි එහෙමත් අපි බොහොම අමාරුවෙන් තමයි කිව්ව අම්මව උස්සලා වාඩි කරවන්න. ඉතින් නැකිට ගන්න අමාරු. ඉතින් මේ අම්මා දැන් මේ අවුරුදු 88ක්ද කොහෙද මෙන්න දවසක් රෑ එකට දෙකට විතර ඇහෙනවලු මේ තේ හදනවා ටක ටක ගාලා කුස්සියේ. බැලුව බලනකොට අම්මා නැහැ. නිදාගත්ත තැන නැද ළමයින්ටත් පුදුමයි කොහොමද අම්මා ගියේ කවුද එක්ක ගියේ ගියාලු කුස්සියට යනකොට මෙන්න තේ හදනවලු හිටගෙන. ඊට පස්සේ මේ ඇහුවලු අම්මේ ඔය මොකද කාටද මේ වෙලාවේ කොහොමද ආවේ කියලා. ඇයි බං අර ඇවිල්ලා ඉන්නේ අර සිරිසේන බාප්පා ඇවිල්ලා ඉන්නවා අර පුංචි සීය ඇවිල්ලා ඉන්නවා අර එහා ගෙදර බාප්පා ඇවිල්ලා ඉන්නවා කිය කිය නම් ගානක් කීවලු මේ 10කක ඔක්කොම මැරිච්චේ උන්ට තේ හදන්නේ මේ තෑ ගිහිල්ලා තේ හදනවා ඔක්කොම පරම්පරාගත අහල පහල මැරිච්ච අයලු. ඉතින් අම්මා කොහොමද ආවේ කියලා හෙවනවා. ඇයි බං අපේ බාප්පා නිකරගෙන ආවේ බලපන් බාප්පා මැරිලා තියෙන තීට අවුරු 25කට විතර කලින්. බාප්පා තමයි රෑ එක්ක ඇවිල්ලා තියෙන්නේ කුස්සියට තේ හදලා දෙන්න කියලා. එතකොට බලන්න මරණාසන්න වෙනකොට දරුණු අමනුෂ්‍ය කොටු කරන බුද්ධ දේශනාවේ තියෙන අංගුත්තර නිකායේ තියෙන තික මේ අනාගත බය කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි අනාගතය ගැන බියක් උපදවන්න කියලා. කොයි මොහොතේ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙයිද දන්නේ නැහැ. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරලා ධර්මයෙන් අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙනවා කියලා වීරිය වඩන්න කියලා. එතකොට බලන්න ධර්මාවබෝධයට වීරිය වඩන්න කියනවා කොයි මොහොතේ මාව අමනුෂ්‍යයෙක් ගොදුරු කරගනිත් දන්නේ නැහැ. මේ අකුසල් කර කර කෙලෙස් බලවත් කර කර මම මේ ඉදීම තුළ මොන වෙලාවෙ හරි මට අමනුස්සයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. ඊට පෙර මම වීරිය වඩලා ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේ හැසිරිලා සසර දුකෙන් මිදෙනවා කියලා අප්‍රමාදී වෙන්න කියලා. අන්න එතකොට අපිට පේනවා අකුසල් කරන කෙනාට මරණ මංචකේ අකුසලයේ බලවත් වුණොත් අපායි නිමිති ජීවත් වෙලා ඉන්න කාලවලම පේන්න ගන්න. හැබැයි ඕකේ අනිත් පැත්ත පින් කරන කෙනාට හොඳට ජීවත් වෙලා ඉන්න කාලේ සද්ධාව දියුණු කරගත්ත සිල් රැකපු බණහපු භාවනා කරපු ධර්මයේ දියුණු කරගත්ත කෙනාට මරණාසන්න කාලේ දෙවියන් පේනවා දිව්‍ය රත පේනවා දිව්‍ය විමාන පේනවා. දැන් ওই දුටුගැමුණු රජුරෝ මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත හයක් අහසේ පෙනී ඉඳලා අඬ ගැහුවා කියනවනේ. රජුරෝ ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවියන් කතා කරා. ඔය වගේම තියෙනවා සැවැත්නුවර ධම්මික සිටුවරයා මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත හයකින් දෙවියන් ඇවිල්ලා අඬ ගැහුවා කියන. එන්න සිටුතුමා අපි ළඟට එන්න අපි ළඟට එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවියන් අඬ ගහනවා. එතකොට බලන්න පින් කරගත්ත කෙනා මරණාසන්න වෙනකොට දෙවියන් පේනවා. දිව්‍ය රත පේනවා. දිව්‍ය විමාන තමන්ට සුගති අරමුණු වෙනවා. තමන් කරපු පින බලවත් වෙන්න පින මතු වෙනකොට සුගති අරමුණු වෙනවා. අකුසල් කරලා අකුසල් බලවත් වුණොත් මරණ මංචකේ අරමුණු වෙන්නේ අපාය. එක්ක නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අරමුණු වෙන්න අපාය නිමිති පහළ වෙනවා මරණාසන්න කාලේ. අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්නට ඕ. අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස ගුණ ධර්ම වඩා ගන්නට. ඒ පිණිස අවශ්‍ය කරන අපිට සුගතියක යන්න නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා
ඔය දේශනායි මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ නාදිකා කියලා ගමක් පසු කරගෙන වැඩම කළා නාදිකා ගම කියලා කියන්නේ ස්වභාවික විපතකින් විනාශයට පත් වෙච්ච ගමක් ඊට අවුරුදු ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක ඒ ගම හරහා වඩිනකොට ඒ ගමේ තෙරුවන් සරණ ගිය බොහෝ පිරිසක් බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත මිනිස්සු හිටියා හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ මේ ගම හරහා බුදුරජාණන් වහන්සේ ආයෙමත් මේ ගමෙන් වඩිනකොට ඒ ගමම ස්වභාවික විපතකින් විනාශ වෙයි මේක මොන වගේ විපතක්ද කියලා දේශනාවේ නැහැ විපතක් එතකොට ලැබුකු ඉන්නක්ද භූමිකම්පාවක්ද නායෑමක්ද වසංගතයක්ද මොකද්ද කියලා දේශනාවේ නැහැ විපතකින් ගමම විනාශයක් ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ නාන්දිකා ගමේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ගමේ හිටියා මේ වගේ නම් ඇති උපාසකවරු හිටියා ඒ අයත් මේ විපතෙන් මැරිලා කොහෙද ඉපදුනේ කියලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ උපාසිකාවෝ හිටියා ඒ අයත් මැරිලා ඒ අය කොහෙද ඉපදුනේ ඒ විතරක් නෙමේ මේ ගමේ මේ වගේ භික්ෂූන් වහන්සේලා වැඩ හිටියා ආරාමවල මේ ගමේ හිටියා මේ වගේ නන්දා චාලා මේ වගේ නම් ගණනාවක් කියලා කියනවා භික්ෂුණීන් වහන්සේලා හිටියා ඒ හැමෝම මැරිලා ඒ අය කොහෙද ඉපදුනේ දැන් හිතන්න සුනාමියක් එනවා සුනාමියක් ආවොත් ලොකු විශාල සුනාමියක් සිල්වතාගේ ගේ බේරිලා දුස්සීලයාගේ ගෙට විතරද වතුර පාර වදින්නේ එහෙම එකක් නැහනේ නේ ඒ ප්‍රදේශේ හිටියොත් පෙර පිනක් තියෙන කෙනා කලින් මොනවා හරි මගේ හැරිලා බේරෙන්න පුළුවන් මොනවා හරි ජීවත් වෙන්න පින තියෙනවා හැබැයි සමහර ස්වභාවික විපත් වලින් සිල්වත්ද ගුණවත්ද ධර්මීය හැසිරෙනවද නැද්ද කියන එකක් නැහැ ඒ ප්‍රදේශේ ඉන්න හැමෝම විපතට ගොදුරු වෙනවා එතකොට මේ නාදිකා ගමේ හිටපු සාමාන්‍ය මිනිස්සු වගේම ධර්මාවබෝධයක් ලැබපු අයයි සිල්වත් ගුණවත් අයයි භික්ෂුන් වහන්සේලායි හැමෝම විපතෙන් මැරුණා ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද මේ ගමේ 500කට වැඩි කීව සෝවාන් වෙච්ච අය. ඒ හැමෝම මේ විපතේ මරණයට පත් වෙලා දිව්‍ය ලෝකවල ඉපදුනා කී. මේ ගමේ සකදාගාමි වෙච්ච අය 90කට වැඩි කී. ඒ අයත් ධර්ම අවබෝධය ලබාගෙන සුගතිය ඉපදිලා කී. අනාගාමි වෙච්ච අය 50ක් විතර මේ ගමේ වැඩ හිටියක් ජීවත් වුණා. ඒ අය දැන් සුද්ධාමාස බඹලෝ ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා කී. කියලා බුදුරජාන් වහන්සේ වදලා ආනන්ද ඔබ ඔය කියපු ස්වාමීන් වහන්සේලා අතරින් ඇතැම් ඇතැම්මයි රහත් වෙච්ච අය මේ විපතෙන් පිරිනිවන් පෑවා කි. භික්ෂුණීන් වහන්සේලා අතරින් උන් රහත් වෙච්ච අය පිරිනිවන් පෑවා. ඔහොම කියලා කියනවා ආනන්ද මේ ගමේ හිටපු මිනිස්සු අතරින් යම් කෙනෙකුට තුනුරුවන් ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් අවබෝධයකින් දියුණු කරගෙන සීලාදී ගුණධර්ම රැකගෙන හිටපු පිරිසක් හිටියා නම් ඒ සියලු දෙනා සබ්බේතේ සග්ගපරායෙන් සුගතිය ඉපදුනා කිය. එතකොට අන්න ධර්මයේ දියුණු කරපු අයට ගැන විතරයි ඒ අය සුගතිය ඉපදෙන්නේ. ඔන්න ස්වභාවික විපතක් ඇති වෙනකොට ධර්මයේ දියුණු කරන අය සුගතිය කියන. ඉතින් ওই වගේ එක එක කෙනා ගැන අහනකොට බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් එතනදී කරා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද මැරෙන අය කොහෙද ඉපදුනේ අසවලා කොහෙද ගියේ අරයා කොහෙද ගියේ කියලා මේ එක එක කෙනා ගැන හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේගෙන් විමසලා තථාගතයන් වහන්සේ විහිසවන්න එපා කියේ. ඇයි ඒ බුදුන් වහන්සේ බලන්න එපා හැම වෙලෙම දැන් එයා කොතනද ගියේ? හරි යා කොතනද ඉන්නේ? ඒ නිසා බුදුරජාන් වහන්සේ විහිසවන්න එපා කියේ. ආනන්ද තමන්ටම තමන් ගැන බලාගන්න දහම් කණ්ණාඩියක් ගැන දේශනාවක් කරන්නම් කියේ. දහම් කැඩපතක් ගැන දැන් ඔබට දේශනා කරනවා කියලා එතනදී බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කරා. ඒ දේශනාවේ තියෙන්නේ තමන්ටම තමන් උපදින තැන බලා ගන්න පුළුවන් දහම් කණ්ණාඩියක්. දැන් අපි කණ්ණාඩිය ළඟට යන්නේ මොකටද? අපි උදීහා බලා ගන්නනේ කණ්ණාඩිය ඉස්සරහට යන්නේ තමන් දිහා බලන්න. දැන් කියන්න නිකන් විමසලා දැන් අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? තමන් දිහා නෙමෙයි කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කණ්ණාඩිය දිහා. එතකොට කණ්ණාඩියෙන් තමන්ව පේනවා. එහෙමනේ බලන්නේ. අන්නේ වගේ දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලන කෙනා බලන්න ඕනේ ධර්මයෙන් තමන් ඉන්න තැන කොතනද කියලා බලන්න කියලා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ආනන්ද යම් කිසි කෙනෙක් තුල තුනුරුවන් ගැන සද්ධාව දියුණු නම් දහම් කණ්ණාඩියෙන් බලන්න කිව සද්ධාව දියුණු කෙනා කොහෙ යන කෙනෙක්ද? ඒ කාන්තෙන් සුගතිය. තමා තුල සද්ධාව විතරක් නෙමෙයි සීලය
දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ කරුණු පහ තමන් තුල තියනවාද කියලා බලන්න කියලා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඒව තියෙනවා නම් දහම් කණ්ණාඩිය ඔස්සේ තමන් ඉන්න තැන බලා ගන්න කියලා. දහම් කණ්ණාඩියෙන් බලනකොට පේනවා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙන කෙනා ඒකාන්තයෙන් සුගතිය යනවා. එහෙමනම් මා තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා මමත් සුගතිය යන කෙනෙක් මම දැන් මැරුණා සුගතියෙමයි කියලා දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලලා තමන් තමන් ගැන ස්ථීර විශ්වාසයකට එනවා මම ඒකාන්තයෙන්ම සුගතියෙමයි කියන විශ්වාසය ඇති වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒකාන්තයෙන් සුගතිය උපදින්න නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණේ මරණයට ලං වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකේයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මේ මරණයේ නැමැති අනතුර ඉදිරියේ මමත් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අධිෂ්ඨානය. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලයේ subscribe කොට ඉදිරියේ ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.